第二课 Listen to 你叫什么名字我要给你们摸卡的一定的情况下 Everyday Chinese course 给 Devon Listen 的名字我要给你们说的那么一定要说 Listen 1你好阿比波安给你们 Listen 的一旦我们很多的 practice 的那么我要 Devon Listen 的那么一旦我们 Listen 的那么一旦 grammar 我要给你们 new words 一旦我们 Listen 的那么一旦我们 Listen 的那么一旦我们 calling lessons 我要给你们 course 的一旦我们 course 的හරි එහෙනම් අපි දැන් ඉගෙන ගමු අපේ දෙවනි පාඩම නීජ අවශ්‍යම මිංස ඉතින් මේ පාඩම හරහා චීන භාෂාවෙන් අපි කෙනෙක්ගේ නම ඒ වගේම වාසගම අහන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා මුලින්ම අපි new words සහ grammar ඉගෙන ගමු පළවෙනි new word එක චින් වන් කියන්නේ may I ask excuse me කියන අර්ථය කරුණා කරලා කියන්න පුළුවන්ද කියන අර්ථය අපිට මේ චින් වන් වලින් ගන්න පුළුවන්. අපි බලමු චින් සහ වන් කියන මේ අක්ෂර දෙකේ තේරුම කොහොමද එන්නේ කියලා. චින් කියන්නේ please කරුණා කරලා third tone එකෙන් අපි කියන්න ඕනේ. චින් වන් fourth tone. වන් කියන චීන භාෂාවෙන් අහනවා කියන එක. එතකොට චින් please වන් ask Please ask නැත්නම් කරුණා කරලා අහනවා කියන අර්ථය චින් වන් වලින් ගන්න පුළුවන්. ඉතින් චීන භාෂාවේදී අපි ප්‍රශ්නයක් අහන්න කලින් ඒ වාක්‍යයේ මුලට චින් වන් කියන එක භාවිත කරාම අපි ගොඩක් ආචාරශීලීව කතා බහ කරන විදිහට අපිට හඟවන්න පුළුවන්. අපි ඉංග්‍රීසි භාෂාවේදී excuse me කියන පදය භාවිත කරන ආකාරයට බොහෝ දුරට සමානයි මේ චින් වන් කියන එක චීන භාෂාවේදී භාවිත කරන විදිහ. චින් වන් දැන් ඔයා ප්‍රොනවුන්ස් කරන්න. 请问අපේ දෙවන new word එක තමයි ජියාව් fourth tone ජියාව් ජියාව් මේ අකුරේ තේරුම කියන්නේ හඳුන්වන්නේ කියන එක to be called කියන එක අපි උදාහරණයක් එක්ක මේක තවත් පැහැදිලි කරගමු ව ජියාව් තා වේ ඔගොල්ලෝ දන්නවා තා වේ කියන්නේ ඩේවිඩ් කියන එක මේක නමක් ව කියන්නේ මම එතකොට ජියාව් කියන්නේ කියන්නේ හඳුන්වන්නේ කියන තේරුම. වජාව් තාවේ මට කියන්නේ ඩේවිඩ් කියලා. නැත්තම් මාව හඳුන්වන්නේ ඩේවිඩ් කියලා. වජාව් තාවේ මට කියන්නේ ඩේවිඩ්. නීජාව් තාවේ මා අපි පළවෙනි ලෙසන් එකේ ඉගෙන ගත්තා මා කියන ව්‍යාකරණ රටාව චීන භාෂාවෙන් ප්‍රශ්නයක් අහද්දී භාවිත කරනවා. නීජාව් තාවේ කියන්නේ ඔයාට කියන්නේ ඩේවිඩ් කියලා. එතකොට අපි මේකට මා දැම්මහම නී ජාව් තාවේ මා ඔයාට කියන්නේ ඩේවිඩ් කියලාද ජාව් කියන්නේ හඳුන්වන්නේ කියන අර්ථය ජාව් ෂන්ම ෂන්ම සෙකන්ඩ් ටෝන් නියුට්‍රල් ටෝන් ෂන්ම කියන චීන භාෂාවෙන් මොකක්ද වට් කියන එක ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න වාක්‍යයක් ඇතුලේ ෂන්ම කියන මේ වචනය භාවිත කරාම ඒ වාක්‍ය ඉබේටම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. වෙනත් ව්‍යාකරණ පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෂන්ම කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ WH questions හා සමාන වචනයක් කියලා හඳුන්වන්න පුළුවන්. 你叫什么?你叫什么?你 කියන්නේ ඔබ, ඔයා කියන එක. 叫 කියන්නේ හඳුන්වන්නේ. 什么? What? මොකක්ද? එතකොට 你叫什么 කියන්නේ ඔයාව හඳුන්වන්නේ කොහොමද නැත්නම් ඔයාට කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයාගේ නම මොකක්ද කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ෂන්ම අපේ ඊළඟ new word එක තමයි මිංස. මිං second tone, ස fourth tone. මිංස කියන්නේ name නම කියන එක. අපි කලින් ඉගෙන ගත්ත නීජාව ෂන්ම ඔයාට කියන්නේ මොකක්ද? අපි දැන් බලමු මිංස කියන එක වාක්‍ය ඇතුළට දාලා කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ කියලා. 你叫什么名字?你叫什么名字?你叫什么? ඔයාට කියන්නේ මොකක්ද? මිංස නම. ඒ කියන්නේ ඔයාට කියන නම මොකක්ද? ඔයාව හඳුන්වන නම මොකක්ද? 你叫什么名字?你叫什么? ඔයාට කියන්නේ මොකක්ද? නැත්නම් ඔබව හඳුන්වන්නේ කොහොමද කියන අර්ථය ගන්න පුළුවන්. අපි මේ වාක්‍යෙටම මිංස කියන වචනය එකතු කරමු. 你叫什么名字? 你叫 ඔබට කියන්නේ
什么名字 ？mona 名字 ，nama 的什么 ？kani what？mona kani ka 名字 ？kani nama itu kota 什么名字 ？mona nama 的你叫什么名字 ？oat kani mona nama 的 ekani oage nama mukhakta kani ka thamai mekeng adhas wenne 名字有的 don 有 innava tiyanawa kina arthaya apita ganna puluwan english bhashawen has have kina arthaya apita ganna puluwan innava tiyanawa api udaharanayak balamu wo yau mata tiyanawa mata innawa ni yau oyata tiyanawa oyata innawa yau zhongwen zhongwen kiyanne chinese china bhashawa kina arthaya අපිට කියන්න පුළුවන් චොන්වන් ෂු ෂු කියන්නේ පොත කියන එක. එතකොට චොන්වන් ෂු Chinese book. ඒ කියන්නේ චීන භාෂාවෙන් රචිත පොතක් කියන එක. චොන්වන් මිංගි. චොන්වන් මිංගි. චොන්වන් Chinese මිංගි name. එතකොට චොන්වන් මිංගි Chinese name කියන එක. නී යෝ චොන්වන් මිංගි මා? නී යෝ චොන්වන් මිංගි මා? අපි ඉගෙන ගත්තා යෝ කියන්නේ තියනවා කියන එක චොන්වන් මිංගි Chinese name. එතකොට මේක අදහස් වෙන්නේ නී යෝ ඔබට තියනවා චොන්වන් මිංගි Chinese name මා කියන්නේ ව්‍යාකරණයේ ප්‍රශ්නයක් අහන්න අපි භාවිත කරන. නී යෝ චොන්වන් මිංගි මා? ඔයාට චීන නමක් තියනවද? චොන්වන් ද මේක චීන භාෂාවේ ඉතාමත් බහුලව අපි භාවිත කරන ගොඩක් වැදගත් වෙන ව්‍යාකරණයක්. ඒක තමයි අයිතිය හැඟවීමේ ව්‍යාකරණයේ විදිහට අපි මේක භාවිත කරනවා. නවුන් එකක හෝ ප්‍රොනවුන් එකක අයිතිය හඟවන්න අපිට මේ ත කියන ව්‍යාකරණය භාවිත කරන්න පුළුවන්. අපි බලමු උදාහරණ. වත වෝ කියන්නේ මම. වත කියන්නේ මගේ. මට අයිති. මට අයත් කියන එක. වත මගේ. නීත ni kyane oya ni de oya ge ni de shu oya ge shu kyane pota ni de shu oya ge pota woman api woman de apa ge ape woman de lao shi ape guru varya ape teacher lao shi kyane teacher kyane ka de කියන මේ ව්‍යාකරණය භාවිත කරනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. යම් කිසි සර්වනාම පදයකට ප්‍රොනවුන් එකකට ගොඩක් සමීප සම්බන්ධයක් ඇති දෙයක් ගැන කතා කරනකොට අපිට ත කියන ව්‍යාකරණය භාවිත නොකර ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ අම්මා කියනකොට ගෝත මාමා කියන අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ පවුලේ අය කියන්නේ අපිට ගොඩක් සමීප හිතවත් ඥාතිත්වයක් තියෙන අය. මේ වගේ තැන්වලදී අපිට ත පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට චීන භාෂාවෙන් මගේ අම්මා කියලා කියන්න කෙලින්ම ව මාමා කියලා කියන්න පුළුවන්. ව ත මාමා කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නී ද පාපා. ඔයාගේ තාත්තා කියනකොට ත අපිට භාවිතා නොකර ඉන්න පුළුවන්. නී පාපා. ඔයාගේ තාත්තා. ත දැන් චීන භාෂාවේදී මේ ව්‍යාකරණ රටාවන් විවිධාකාරයෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාකරණ රටාවන් ඔයගොල්ලෝ තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් grammar කියන කෝස් එක හරහා. අපේ ඊළඟ new word එක shin. shin කියන්නේ surname වාසගම කියන එක. ඉතින් මේ shin කියන වචනය නාම පදයක් විදිහට වගේම ක්‍රියාපදයක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේක noun එකක් විදිහට කොහොමද භාවිත කරන්න කියලා. shin කියන්නේ වාසගම surname කියන අර්ථය. මේක ක්‍රියාපදයක් විදිහට භාවිත කරාම ෂින් කියන්නේ වාසගම වන්නේ වාසගම වෙන්නේ කියන අර්ථය. To be surnamed. අපි බලමු නාම පදයක් විදිහට කොහොමද ෂින් භාවිත වෙන්නේ කියලා. වත ෂින් මගේ surname එක. වත මගේ ෂින් surname එක. එතකොට වත ෂින් my surname. 中国人的姓. 中国人的姓. 中国人 චීන ජාතිකයා. 中国人的 කියන්නේ චීන ජාතිකයන්ගේ ෂින් surname එක. 中国人的姓. මෙතනදී ෂින් කියන එක භාවිත වෙන්නේ නාම පදයක් විදිහට.
ක්‍රියාපදයක් විදිහට සිං කියන එක භාවිතා කරන්නේ කොහොමද? අපි ඒක ඉගෙන ගමු. අපිට කියන්න පුළුවන් washing one, washing one, one කියන සීනේ ගොඩක් බහුලව භාවිතා කරන surname එකක් වාසගමක්. එතකොට washing one කියන්නේ මගේ surname එක වනුයේ one කියන එක. My surname goes by one. Shing කියන්නේ එතකොට වාසගම වන්නේ. මෙතනදී මේ shing කියන එක භාවිත වෙන්නේ ක්‍රියාපදයක් විදිහට. Ni shing shenme. අපි ඉගෙන ගත්තා shenme කියන්නේ what මොකක්ද කියන එක නේද? එතකොට ni shing shenme ඔයාගේ වාසගම වනුයේ කුමක්ද? Shing වාසගම වනුයේ ක්‍රියාපදයක් විදිහට භාවිත කරන්නේ කොහොමද කියලායි අපි දැන් ඉගෙන ගන්නෙ. Tui hua. අපි දැන් ඉගෙන ගමු අපේ lesson එකේ dialogue එක. ඉතින් මේ lesson එකෙත් Yuelian සහ David අතර වෙන කතා බහක් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මුලින්ම Yuelian අහනවා "请问, 你叫什么名字? 请问, 你叫什么名字? 请问, excuse me." නැත්තම් "May I ask?" අපි සිංහල භාෂාවෙන් ගත්තොත් කරුණා කරලා අහනවා, කරුණා කරලා කියන්න. "你叫什么名字? 你, ඔබ, 叫, කියන්නේ 什么, මොකක්ද, 名字, නම. 你叫什么名字? ඔබට කියන නම මොකක්ද? 请问你叫什么名字? Excuse me, ඔයාගේ නම මොකක්ද? කියන මේ අදහස අපිට මෙන්න මේ වාක්‍ය හරහා අහන්න පුළුවන්. David උත්තර දෙනවා, "我叫David." 你呢? 我叫David, 你呢? 我叫, මට කියන්නේ David, මට කියන්නේ David කියලා. 你呢? එතකොට ඔයා, එතනින් අදහස් කරන්නේ ඔයාට කියන නම මොකක්ද? 你呢? කියනෙන් අදහස් වෙන්නේ එතකොට Yuelian ඔයාට කියන නම මොකක්ද කියන එක. අපි මේ න කියන ව්‍යාකරණය පළවෙනි lesson එකෙන් සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. 我叫David, මට කියන්නේ David, 你呢? What about you? එතකොට ඔයා. 我叫月亮, මට කියන්නේ Yuelian. 你有中文名字吗? 你有中文名字吗? ඔයාට Chinese name එකක් තියෙනවද? 有 කියන්නේ තියෙනවා, ඉන්නවා කියන අර්ථය. 中文名字, Chinese name. 吗? ප්‍රශ්නයක් අහන්න භාවිත කරන ව්‍යාකරණය. 你有中文名字吗? ඔයාට Chinese name එකක් තියෙනවද? 有, තියෙනවා. 我的中文名字叫大卫. 有, තියෙනවා. 我的中文名字, මගේ Chinese name එක, 叫, කියන්නේ, හඳුන්වන්නේ, 大卫, David කියලා. ඒ කියන්නේ 我的中文名字叫大卫. 有, තියෙනවා. 我的中文名字, මගේ Chinese name එක, 叫, හඳුන්වන්නේ, කියන්නේ, 大卫, 大卫 කියලා. 你姓什么? ඔයාගේ surname එක මොකක්ද? 什么 කියන්නේ what? මොකක්ද කියන එක. 姓 surname එක. මෙතනදී මේ 姓 කියන එක භාවිත වෙන්නේ ක්‍රියාපදයක් විදිහට. එතකොට 你姓什么? ඔයාගේ surname එක වන්නේ මොකක්ද? 我姓王. 我姓王. මගේ surname එක Wang. 叫 Wang Dawei. කියන්නේ Wang Dawei කියලා. එතකොට මේ වාක්‍යයේ තේරුම තමයි මගේ surname එක Wang, මට කියන්නේ, මම හඳුන්වන්නේ Wang Dawei කියලා. ගොඩක් වෙලාවට චීන භාෂාවේදී නමකට තියෙන චීන අක්ෂර තුනක්. නමේ මුලට යෙදෙන්නේ surname එක නැත්තම් වාසගම. දෙවනි සහ තුන්වන අකුරෙන් තමයි ආමන්ත්‍රණය කරන නම විදිහට භාවිත කරන්නේ. ඉතින් ඇත්තරම චීන භාෂාවේදී මේ චීන ජාතිකගේ නම් ගොඩක් වෙලාවට අක්ෂර දෙකකින් සහ හතරකින් හැදෙන අවස්ථා ගොඩාක්ම අඩුයි. අක්ෂර තුනකින් හැදිච්ච නම් තමයි චීන ජාතිකයන්ට බහුලවම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතනවා ඇති මොකද්ද මේ චොන්වන් මින්ස් කියන්නේ කියලා. චීන භාෂාවේදී අපි හැමෝටම චීන භාෂාවෙන් වෙනම නමක් තියෙනවා. මොකද චීන භාෂාවේදී ඉංග්‍රීසි භාෂාවේ හෝ වෙනත් භාෂාවක උච්චාරණයන් භාවිත කරන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම චීන භාෂාවෙන් වෙනම නමක් තියෙනවා. උදාහරණයකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ මේ ලෙසන් එකේ ඉන්න ඩේවිඩ්. ඩේවිඩ් කියන්නේ ඉංග්‍රීසි භාෂාව එන නමක්. ඉතින් මේ ඩේවිඩ් කියන නම ඩේවිඩ් කියලා අපි චීන භාෂාවෙන් උච්චාරණය කරන්නේ නැහැ. උච්චාරණය කරන්නේ ටාවේ කියලා. හරි, අපි දැන් ඩයලොග් එක නැවත සැරයක් බලමු. 请问你叫什么名字? Excuse me,
ඔයාගේ නම මොකද්ද? 我叫 David. 你呢? මට කියන්නේ David. 你呢? එතකොට ඔයාගේ නම? 我叫月亮. මගේ නම මට කියන්නේ Yueliang. 你有中文名字吗? ඔයාට Chinese name එකක් තියෙනවද? 有. 我的中文名字叫大卫. තියෙනවා. මගේ Chinese name එක Dawei. 你姓什么? ඔයාගේ surname එක මොකද්ද? 我姓王. 叫王大卫. මගේ surname එක Wang. කියන්නේ Wang Dawei කියලා. 请问 excuse me. 카루나카라 아하나와 카루나카라 키안나. 叫 한둔완네 키안네. 什么 모카그다. 名字 name. name. 中文 Chinese. 치나바샤다. 有 තියෙනවා, ඉන්නවා. 姓 surname එක, වාසගම. 请问你叫什么名字? 请问你叫什么名字? Excuse me, 我要给 නම මොකද්ද? 我叫 David. 你呢? මට කියන්නේ David කියලා. 你呢? එතකොට ඔයාගේ නම? 我叫月亮,你有中文名字吗? 我叫月亮. 你有中文名字吗? මට කියන්නේ Yueliang කියලා. 你有中文名字吗? ඔයාට Chinese name එකක් තියෙනවද? 有,我的中文名字叫大卫。තියෙනවා. මගේ චීන නම Dawei. 你姓什么? ඔයාගේ surname එක මොකද්ද? 我姓王,叫王大卫。 我姓王,叫王大卫. මගේ surname එක Wang. කියන්නේ Wang Dawei කියලා. අපි second lesson එක මේ විදිහට ඉගෙන ගන්නවා. ඒ වගේම සින්චින් වෙබ්සයිට් එකේ තියෙන චීන භාෂාවේ ව්‍යාකරණ කියන මෙන්න මේ පාඨමාලාවට ගිහිල්ලා ඔයගොල්ලොන්ට පුළුවන් Chinese grammar ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න.